சரசாவி ரங்க மாடல. கொழும்பு விஸ்வவித்யாலயே ஸ்ரீபாலி மண்டபே ஜனமாத்திய அத்தியனாஷயே இதிரிபாத் கிரீமா. අද අපි ඔබට සරසවි රංගමඩලෙන් ඉදිරිපත් කරන්නේ කේ ජයතිලක විසින් නිර්මාණය කරන ලද කෙටි කතාවක් ඇසුරින් රචනා කළ ගුවන්විදුලි නාට්‍යයක්. 1926 ජුනි මාස 27 වන දින ගම්පා රදාවානේ උපන් කේ ජයතිලක රදාවාන පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. තම තරුණ වියේදීම ඉංග්‍රීසි හා පාලි භාෂාවන් ප්‍රගුණ කරන හෙතම අනතුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත්තා. පුනරුප්පත්ති හා තවත් කෙටිකතා නමින් ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහය 1955 පළ වුණා. අනතුරුව කටු සහ මල්, වජිර පබ්බත, අතීරණයේ ඇතුළු කෙටිකතා සංග්‍රහයන් සිංහල කෙටිකතා කලාවේ වපසරිය පුළුල් කිරීමට දායකත්වයක් සැපයුවා. මීට අමතරව පරාජිතයෝ, අප්‍රසන්න කතාවක්, රාජපක්ෂ වලව්ව, කාලෝ අයන්තේ ආදී නවකතා රාශියක් සිංහල සාහිත්‍යයට මෙතුමා විසින් දායාද කළා. එමෙන්ම සිංහල ළමා සාහිත්‍යයේ පෝෂණයට ඔහුගෙන් ලැබුණු දායකත්වය මහත්. පුංචි පැලේ ගසවෙනා හා පුංචි පුංචි නුවණිනා යන ස්වන් චරිතා ප්‍රධාන ග්‍රන්ථ සමකාලීන සාහිත්‍ය යථාර්ථය හෙළි කරන විමර්ශනාත්මක කෘති වශයෙන් හඳුන්වන්න පුළුවන්. දේශීය සාහිත්‍ය කලාවට කළ මෙහෙවර අගයනුවස් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරී සම්මානයෙන් පිදුම් ලැබූ කේ ජයතිලක 2011 සැප්තැම්බර් 14 මෙලවින් සමුගත්තා. අම්මා අද පිටපත දිසාලා සිංහබාහෝ. පුතේ බන්තුල පුතේ දැන් එළි වෙලා නොවැ. මේ කහට ටික බීලා ලැහැත්ති වුණා නම් තවත් පරක් වුණොත් වෙලාවට වැඩට යන්නත් බැරි වෙයි. හරි හරි අම්මේ. අම්මා මොකද මේ උදේ පාන්දර නැගිටලා? මේ මං අම්මට කියලා තියනව නේද මහන්සි වෙන්න එපයි කියලා? ඒකෙන් කමන්නේ නෑ පුතේ. උඹ රස්සාවට යනකොට නිකන් යවන්න පුළුවන්. උදේට තේ කහට ටිකයි, දවල්ට බත් මුලයි ලැහැත්ති කොරන්ටත් ඕනි. මොකෝ මේ ගෙදර ඒ වැඩ කොරන්ට වෙන එකෙක් ඉන්න එකක් ය? දැන් පඩි දවසත් ළඟ නිසා මගේ මුල් පඩියෙන් මේ පාර චන්ද්‍රාවතීට හොඳ තෑග්ගක් කරන් දෙන්න ඕනි. එතකොට යාට ගොඩාක් සතුටු වෙතේ. මොකෝ පුතේ කල්පනා කරන්නේ? ආ නංගිගේ මාලේ බේරෙන විදිහක් ගැනද? අනේ පුතේ, පොලි මුදලාලිට ඔක සින්න වෙන්න නොදී කොහොම හරි බේරගනි. දැන් පඩි දවසත් ළඟයිනේ. උඹට රස්සාව ආරං දෙන්න සල්ලි ඕනවට මිසක් නැත්තම් පොඩි එකීගේ කරේ තියෙන මාලි මං කීයටවත් උකස් කරන්නේ. හරි හරි අම්මේ, මං මාලි බේරන්නම්. තව කල් තියෙනවනේ. කෙල්ලගේ කර පාළුයි බන්දුලයෝ. දකින දකින පාරට මගේ පපෝ හොස් ගාලා යනවා. ඒකිට තැනකට යන්නවත් විදිහක් නැහැ. මේ මාසේ පඩි සල්ලි අතට හම්බුණු ගමන් මං කොහොම හරි මාල් නිදාස් කරගන්න ඕනේ. හුම මාල් නිදාස් කරගන්න ඕනේ. මට හම්බ වෙන මුල් පඩියෙන් චන්ද්‍රාවතීට හොඳ තෑග්ගක් කරන් දෙන්න ඕනේ.
ඒත් මේ මාලේ නංගිගේ මාලේ බේරන්නත් ඕනේ. මොකද කරන්නේ? ඒ ඒ බන්දුල පොඩක් කොහොමද නැවතියා? ආ ඉතින් ඉතින් ආ මේ උඹලානේ. ඒ බලහන්කෝ සම මුට හරි ගිහිල්ලා තියනේ. උඹලා මට විහිළු කරනවා නේද? හා නෑ නෑ බං. අපි මේ වැලුවේ රස්සාව හම්බුනාම උඹට අපි අමතක වෙලාවක්ද කියලා. නැද්ද පියලෝ? ඔව් ඔව් බං. කෝ රස්සාව හම්බුනාට මො නිකන් පාටියක්වත් දුන්නේ නෑ බං අපිට. කෝකෝ ගණින් කීයක් හරි? මේ අනේ බං, දැන් මං ළඟ උඹලට දෙන්න සල්ලිත් නෑ බඩුත් නෑ. ආහහහහ. එහෙම කියලා බේරෙන්න බෑ පුතෝ. කොහොමුණත් මුන් මගේ පොඩි කාලේ ඉඳන් යාළුවනේ. මුන්ට නොසලකා ඉන්න බෑ. මගේ වැඩකට උනත් කවදා හරි උදව්වට ඉන්නේ මුන් දෙන්න. මොනවාද බඹ කල්පනා කරන්නේ? හරි හරි. අද හවස මං පඩි අරන් සලකන්නම්කෝ. අන්න එහෙම ඉඳපන්කෝ බං. එහෙනම් ඕං හවසට වැවගාවදී හම්බෙමු මිත්‍රයා. එහෙනම් ඕං අපි ගියා. දුවේ, ඕං ඔය පොත පැත්තකින් තියලා මේ තේ කාට ටික බීලා හිටියා නම් දැන් ඇඳිරි වැටි ගණත් එනවා. අයියා එනකොට තව පරක්කු වෙයිද අම්මේ? වෙනද මෙලහටත් ඇවිත්නේ. ඇයි දන්නේ පරක්කු? ඒක නම් එහෙම තමයි. අද පඩි හම්බෙන හින්දා මාලි බේරන් එන්න යන්න ඇති. ඒ හින්දා තමයි ඔය පරක්කු. දන්නේද සාම්‍යෝ, ඔය මුදලාලිලාටත් අහුනම් ලේසි පහසු එකක් ඈ. මුල ඉඳන් අගටම කියන්ට ඕන. අම්මේ, කවුරු හරි එනවා පේනවා. අයියද කොහෙද? කරුවලේ හරියට පේන්නෙත් නෑ. ඉඳහන් ගොම ලාම්පු අරන් කිට්ටු කොරන්ට. අර අම්ම නේද ලාම්පුවකුත් අරන් දොරකට ළඟට වෙලා බලන් ඉන්නේ. කත්තු පඩියත් යාළුවන්ට වියදම් වුණා. චන්ද්‍රාවතීට තෑග්ගක් කරන් දෙන්නත් බැරි වුණා. ඉතුරු වුණේ රුපියල් 10. චේ, රුපියල් 10කින් පුළුවනේ හොඳ තෑග්ගක් අතරන් දෙන්න. දැන් ඉතින් කරන්ට දෙන්නේ නැහැ. ඊළඟ පඩියෙන්වත් අරන් දෙනවා. මේ රුපියල් 10 අම්මගේ අතට දෙන්න ඕනේ. මගේ පුතේ, දොර දිහා එනකොට පේන්නේ නැති හින්දායි මම මෙලාම්බුවකුත් පත්තු කරේ. මොකෝ පුතේ අද පරක්කු? මුදලාලි එක කතාවටවත් අහුනාද? නෑ නෑ අම්මේ, මේ යාළුව එක්ක හිටපු නිසා පරක්කුනේ. මේ අම්මේ, මේ මෙන්න මේක තියාගන්න. මට මොකටද පුතේ සල්ලි? නෑ නෑ මේක තියාගන්නකෝ අම්මේ. උඹේ වීදමට තියාගනින් කොයි පුතේ. අනේ වන්ද. හරි හරි අම්මේ, ඕක අම්මගේ වියදමට තියාගන්නකෝ. ඒක නෙවෙයි මයි පුතේ. මොකෝ අම්මේ, උඹ නංගිගේ මාලේ ගෙනාවේ නැද්ද? මේ මොන මාලද අම්මේ? යාළුවෝ ටික මාව වට කරගෙන උන්ට සංග්‍රහ කරන්න ඕනේ කියලා බලකලා. ඉතින් මම මොනා කරන්නද අම්මේ? උන් ඉස්සරහ නිකන් ලැජ්ජ වෙන්න පුළුවනේ. ඔව් පුතේ, උඹ කාටවත් බාල්දු වෙන්ට යන්න එපා. ඒකට කාරි නෑ. උඹ ලබන පඩියටවත් කෙලිගේ මාල ගෙනත් දීපන්.
මේ පාරපඩි සල්ලිත්තිවර වුණා. ඊළඟ පාරපඩියෙන්වත් කොහොම හරි නංගිගේ මාලි බේරලා දාන්න ඕනේ. මේ පාරපඩිය නම් අතට ගත්තා. චන්ද්‍රාවතීට ගිය පාර තෑග්ගක් අතරන් දෙන්න බැරි වුණා. මේ පාර නම් මං කොහොම හරි තෑග්ගක් කරන් දෙනවා. මොකද්ද ගන්නෙ? සාරිය කරන් දුන්න නම් හොඳයි. එයා කොහොමත් හරි කැමතියි සාරි වලට. කොහාටද යන්නේ සාරියක් ගන්න? කොහාටදමයි යන්නේ? කොහාටද යන්නේ? පින්වත්ති රයිතන් මුදලාලිගේ කඩේට ගියා නම් හරි. පඩි දවස් වෙනකොට කඩේ අරුමෝ සම්බඩුවලනුයි වයිවාරණ රෙදිවලනුයි පිරිලානේ. කඩේට නම් ආවා. අර තියෙන්නේ අලුත ගෙනත් දාපු සාරි ගොඩ ගහලා. යන්න ඕනේ බලන්න. මේ සාරිය හරියන්නේ නැහැ. මේක බලමු. මේකේ පාට හරියන්නේ නැහැ. මේ තියෙන්නේ ස්තරම්ම සාරියක්. මේක නම් චන්ද්‍රාවතීට ගැළපෙනම සාරිය. එයා මේකට ගොඩාක් කැමති වේවි. මහත්තයා, මොකෝ මහත්තයා මේ සාරිය තත්තේ තියන් කල්පනා කරන්නේ? මොකද සාරි හරියන්නේ නැද්ද? නෑ නෑ, මම මේ සාරිය තමයි බැලුවේ. මට මෙන්න මේ සාරිය දෙන්නකෝ. ඒක මිසක්, මාත් මේ බැලුවා මහත්තයා කල්පනා කර කර ඉන්නකොට. මහත්තයාට කියන්න මේවා අලුතෙන්ම ගෙනාපු හොඳම සාරි. මහත්තයා වේලපහින් ආපු නිසා තමයි මේක ගන්න හම්බුනේ. හවස්සුනා නම් මේවා ඉවර වෙලා. ඒක තමයි මම මේ වේලපහ ආවෙත්. මේ කොහොමද මේකේ ගණන් එහෙම? කෝ බලමු. මහත්තයා මේ අරන් තියෙන්නේ අලුත්ම පැටන් එකේ හොඳම සාරියක්. මේකේ ගාණ නම් ටිකක් වැඩි. රුපියල් 950ක් වෙනවා. මහත්තයන් නිසා මම 900කට දෙන්නම්කෝ. 900කට දෙන්න. මටත් ඕනේ ගාණ වැඩි හොඳම සාරියක් චන්ද්‍රාවතීට දෙන්න. චන්ද්‍රාවතීට තේරෙන්න එපයි මං ලෝභ නැතුව වියදම් කරන කෙනෙක් කියලා. මොකෝ මහත්තයා කල්පනා කරන්නේ? මේ සාරිය ගණන් වැඩි නම් ඊට වඩා ගණන් අඩු සාරිත් තියෙනවා. අපි එකක් බලමු. නෑ නෑ නෑ, මම මේ සාරිය ගන්නවා. පන්සියයි 900යි. මෙන්න මෙන්න සාරි සල්ලි. චන්ද්‍රාවතී බලාගෙන ඇති මං එනකම් ඉක්මරටම යන්න ඕනේ. අද මම මේ තැහැග්ග දීලා මං එයාව පුදුම කරවනවා. තාම ගෙදර ආවේ නෑනි. දැන් හොඳටම ඇඳිරිත් වැටිලා. කෑම ටිකත් හීතල වෙනවා. ඔය කියනකොටම එන්නේ. මයි පුතේ. අම්මේ. මොකද අද පාරක් උනේ? වැඩ නිසා අම්මේ. මූණකට හොදගෙන ආවනම් මං බත් එක බෙදලා මේ සිවුර වහලයි තියෙන්නේ. අනේ අම්මේ, මූණකට හොදන්න කලින් කාලෙමු.
මට අද ඒ තරමට බඩිකිනි. එහෙනම් වාරෙන්කෝ. අප්පා, මාළු පිණි ටිකේ සුවඳටම බඩ පිරෙනවා. අනේ පූජානන් නැතුව ඉඳගෙන කාහන් ඕක. ඉතින් පුතේ, වැඩපලේ කටේතු හොඳට කිරීගෙන යනවද? ඔව් අම්මේ. එහෙම හතුරු ගොඩක් වැඩ. මාළ ගැන කතා කෙරුවේවත් නැහැ. අහන්න ඕනි. පුතේ, උඹට මාළේ බලන්ට යන්න වෙලාවක් තියෙන්න නැතු ඇති නේද? මාළේ දැන් අම්මට මොකද්ද කියන්නේ? චන්ද්‍රාවතිට සාරිය කරන් දුන්න කියන්නත් බෑනේ. බොරුවක්වත් කියනවා. මේ මාසෙ මට මේ ලොකු උමනාවක් තිබුණනේ අම්මේ. මේ ඒකට මේ මගේ බුළු පඩියම වගේ වියදම් වුණා. මුංගේ මේ හිඟන රස්සාව කරලා කිසි බලක් නැහැ අම්මේ. උගේ කල්පනාව මිනිස්සු මරෝ මරෝ වැඩ ගන්න විතරයි. ඒ මිනිස්සුන්ට මේ ජීවත් වෙන්න ඕනේ කියලා පඩියක් ගෙවන්න කල්පනාවක් නැහැ. අනික හා හිමි හිටකහන් දුවේ විදහාට වතුර වීදුරුවක් ගෙනෙන්. බතාම පොඩි එකෙක් වගේ. නෑ පුතේ, මේ රස්සාවල් හිඟ කාලේ ඕකවත් ලැබුණ එක මොන තරම් දෙයක්ද? උඹ ඉස්සර වෙලා උඹේ වැඩ රාජකාරි කරගෙන හිටපන්. මං අර මතක් කරේ ඒක සින්න වෙයි කියලා බයට. ඕක ඔය ගානට සින්න වෙන්න දෙන්න පුළුවන් මාළයක් නෙවෙයි. තාත්තා සිහි වෙන්නත් අපි ඔක්කොටම තියෙන්නේ ඔච්චරයි නෙව. තව මාසයක් තියෙනවනේ අම්මේ. ලබන පඩියට බැරිය. ඔව් එහෙමවත් පුළුවන් වෙයිනේ. මේ උඹ මකාලත් ඉවරද? ඇති අම්මේ, මගේ බඩ පිරුණා. ඒක නෙවෙයි අම්මේ, මෙන්න මේ රුපියල් 100 තියාගන්න. මේ මාසේ පඩියෙන් මේ ඉතුරුණු සල්ලි. එපා එපා පුතේ, උඹ ඕක උඹේ වියදමට තියාගනි. නෑ නෑ, මේක තියාගන්න ඕක අම්මේ, මේක ගන්නකෝ. අතේ සතේ නැතුව කොහොමද උඹේ කටයුතු කරගන්නේ? කමක් නෑ, මේක තියාගන්නකෝ. මට ඔය මල්ල පැදුරක් වියලා පොල්ලෙලි ටිකක් තලලා ගෙදර වියදම හොයාගන්න පුළුවා. අම්මට මම හැමදාමත් කියනව නේද මේ පොල්ලෙලි තලන්න එපයි කියලා. අම්මගේ ඔය පපුය අමාරුවටත් හොඳද මං අහන්නේ ඔය පොල්ලෙලි තලන එක? මට දැන් ඇති පපුය අමාරුවක් නෑ. හැමදාම මලු පැදුරු වියන්ට පං නෑ. පියව්වත් ඒව විකුණගන්න අමාරුයි. ඉතින් අම්මේ ඒකනේ මම මේ සල්ලි දෙන්නේ. අනේ බන්දුල, අපිත් යමුක පේරාදෙනේ. ඔයාගේ අලුව දෙන්නත් යනවනේ. අනික සිරියාවති නිමල උච්චානවා. ආයි අපිට මෙහෙම ගමනක් යන්න හම්බ වෙයිද දන්නේ නැහැ. යන්න නම් මාත් ආසයි. ඒත් මේ ඇයි, මොකද ප්‍රශ්නේ? නංගිගේ මාළ මේ මාසේ පඩියට මං කොහොම හරි බේරලා දෙන්න ඕනේ. මම අම්මට පොරොන්දු වුණා මේ මාසේ පඩියෙන් මං නංගිගේ මාළ කොහොම හරි බේරලා දෙනවයි කියලා. ඉතින් ඒකට තව ටිකක් කල් ගත්තම මොකද වෙන්නේ? ආයි ඔයාටයි මටයි මේ වගේ ඇවිදින්න යන්න හම්බ වෙයිද?
චන්ද්‍රාවතී කියන එකත් ඇත්ත. චන්ද්‍රාවතී එක්ක මේ වගේ ගමනක් ආයේ යන්න අවස්ථාවක් එයිද කියලා කියන්න බෑ. මේ වගේ අවස්ථාවක් හම්බුනේ කොච්චර කාලයකට පස්සේ? බලමුකෝ බලමුකෝ. කොහොමද අම්මට මේ පේරාදෙනි ගමන ගැන කියන්නේ? නංගිගේ මාලේ. කමක් නැහැ. ඒක ලබන මාසේ බඩියෙන් මං කොහොම හරි බේර ගන්නවා. පුතේ. ආ අම්මේ. ඔබට මොකක් හරි ප්‍රශ්නයක්ද? බලාගත්තාද බලාගෙන ඉන්නවා? නෑ අම්මේ, මම මේ කල්පනා කරේ මේ මාසේ පේරාදෙනි යනවා යාළුවෝ කට්ටියම. මේ මටත් මේ එන්නේ කියලා අඬ ගහනවා. මේ මාසේ? ඔව් මේ මාසේ. නංගිගේ මාලේ බේර ගන්න ඕනි නේද පුතේ? මාලේ නම් මේ ලබන මාසේ බේරන්නත් පුළුවන් නේ අම්මේ. මේ මම මුදලාලිත් එක්ක කතා කරා. මුදලාලි මාව අඳුරන නිසා කල් දෙන්නංගේ කියලා කිව්වා. උඹ ඇත්තමද පුතේ ඔය කියන්නේ? ඔව් අම්මේ. මේ මුදලාලි මට මේ පෙරේද හම්බෙලා කිව්වේ. හා එහෙනම් ඉතින් කාරි නෑ. ඔය යන ගමන පරිස්සමට ගිහින් වාරෙන්. බන්දුලත් පේරාදෙනි ගියා. මේ කෙල්ලගේ මාල බේරනකම් මගේ හිතට සනසිල්ලක් නෑ දෙයියනි. බලමු මං ඉතිරි කරපු ඒවා කීයක් විතර තියෙයිද කියලා. මේ තියෙන්නේ මං ඉතින් ඒ කාලේ ඉඳන් සල්ලි දාන්නේ මේ මුට්ටියටනේ. බලමු කීයක් විතර තියෙයිද කියලා. 10යි 1500යි 2000යි. මෙච්චර ගාණක් මං ගාව තිබුණද? මංවත් දැනන් උන්නේ නැහැ. කෙල්ලගේ මාලේ බේර ගන්න රුපියල් 5000ක් මේ තියෙන්නේ. දුවේ දුවේ මං කඩමණ්ඩියේ පැත්තට ගොහෙන් යන්නම් විගහට. මේ බලන්නකෝ වෙලා තියෙන දෙයක්. ඒකනේ අක්කේ, මුදලාලි මාලි දෙන්න බෑ කියලා. පොයි බේරගන්න දීපු කාලේ ඉවරයි. සින්න වුණා කිව්වා විතරයි. අනේ මේ මිනිස්සය පපුවත් අල්ලන් ඉඳගත්තම මුදලාලිගේ වැඩකාරය වතුර වීදුරුවක් ගේනකොට මේ මිනිස්ස යන්ත්‍රා වෙලා. දෙයනේ දෙයනේ සංසාරික හැටි. නංගි කියපන්නකි. අම්මට මොකද උනේ? කියපන්නකි. අම්මට මේ මොකද උනේ නංගි? මමගේ මාළේ බේර ගන්න. මාළේ බේර ගන්න. ඉතින් කියපන්න. මොකද උනේ? මුදලාලි ගාවට ගිහින්. අර දෙහම ගියලා. අරේ පඩිය උඩ ඉඳගෙන. අයියෝ. මොනවා අපුතුරුනේ. අංග අපට කිව්වා අරේ. අරේ දෙයියනේ මේ වගේ අපුවට මොකද උනේ? රංගේ. අම්මට වේ උඩේ පංගි ඉඳලා රංගේ.
මංගින්ද තමයි මේපුුණේ. මගේ රත්තරන් ගම්ම බැරුණේ මංගින්ද. මගේ රත්තරන් ගම්ම බැරුණේ මංගින්ද. පිටපත දිසාලා සිංහබාහු සරි සවිරංග මඩල අද රඟපෑ විහංග විධාන පතිරණ මල්ලිකා තිලක්කුමාරි හංසි කොටහච්චිගේ හංසනී සුලේකා බිනාලි වන්නේ ආරච්චි පුබුදු විදුරංග මදුෂි ජනිතා සඳමිනි විමානි ලක්ෂ්මි දිලෙන පැතුම් සමග හෂානි දර්ශිකා පුහුණුව උපදේශකත්වය සහ සම්බන්ධීකරණය දිලාන් දර්ශන ප්‍රදීප් ජයරත්න සමග ජනක මහබෙල්ලන නාද සංකලනය මලින්ත දේශප්‍රිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය වෙනුවෙන් සරසවි රංගමණ්ඩල නිෂ්පාදනය කළේ ලලිත් වික්‍රමරත්න.